නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යේ ධම්මා හේතුප්පබවා තේ සං හේතුං තථාගතෝ ආහ තේ සං චයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් නිවන් මඟ විමසුම ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් තමයි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. නිවන් දකින්න සූදානම් වෙන අය විදිහට අපි හැම පැත්තක්ම ආවරණය කරගන්න ඕනේ. මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ පංචකාම සම්පත්තියේ තියෙන නිස්සාර ස්වභාවයත් එකෙන් අතමිදීමේ තියෙන සුවයත් දෙක මෙනෙහි කරලා නිවනේ හිත අලවා වාසය කරන්නේ කොහොමද කියන කාරණාව ගැන දීර්ඝ සාකච්ඡාවක් තමයි කරමින් ඉන්නේ. මේ නිවන් දකින්නවා කියන එක මොකක්ද, ඒකේ ඇතිවෙන මානසික තත්ත්වය මොකක්ද කියන එක මහා චත්තාරික සූත්‍රය ආශ්‍රයෙන් සාකච්ඡා කරන්න පෙර ආතුව අපි මේ සූදානමින් ඉන්නේ. සූදානම් වෙන්නේ වපුරන්න ඉස්සෙල්ලා බිම හදාගන්න. යමක් වපුරනකොට වපුරන්න කලින් ඒ වගා බිම හදනවා සුදුසු විදිහට. ඒකින්ද අපිට මේකට උනන්දුවක් ඇති වෙන්න. විශේෂයෙන්ම අපි නිවන් දකින කෙනෙකුට ඒකෙන් ලැබෙන මානසික තත්ත්වයත් නිවන් නොදැක්කොත් එහෙම නැත්නම් අපි කෙලෙස් වලින් බරිතව ජීවත් වුණොත් අපිට තියෙන ආදීනව ගැනත් අපි හොඳින් දැන් දින ගාණක් සාකච්ඡා කරා. අද දවසේ ඒකටම අදාළව අපි බොහෝ වශයෙන් වික්ෂිප්ත භාවයට පත්වෙන ධර්මය ගැන සද්ධා උපදවා ගත යුතු කාරණාවක් පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. මං කිව්වා වගා බිම හදන්න ඕනේ, වපුරන බිම හදන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේගෙන් අපි ලබා ගත යුතු දේ මොකක්ද? අපි දන්නේ මොනවද? මම සමහර වෙලාවට බාහිරව ධර්ම දේශනා කරන්න ගියාම අහනවා බුදුරජාණන් වහන්සේ තමන් ගැන තේරුම් ගන්න කියලා දේශනා කරා, ලෝකය අවබෝධ කරගන්න තමන්ව අවබෝධ කරගන්න කියලා දේශනා කරා, තමන් ගැන වැඩියෙන් දන්නේ කවුද කියලා අහනවා. අහපුවාම ඉස්සරහින් ඉන්න සියලු දෙනා කියන්නේ මං ගැන වැඩියෙන් දන්නේ මම. දැන් මං ගැන හොයන්න තියෙන්නේ මං ගැන වැඩියෙන් දන්නේ මම කියලයි වැඩි දෙනෙක් කියන්නේ. ඊට පස්සේ මම අහනවා ආවේ කොහෙන්ද කියලා දන්නවද? යන්නේ කොහෙටද කියලා දන්නවද? හෙට උදේ වෙනකොට වෙන්න තියෙන්නේ මොනවද කියලා දන්නවද? අඩුම තරමින් පැය කීපයකට ඉස්සෙල්ලා ආහාර වේලක් ගත්තා නම් ඒක කොච්චර දිරවලද කියලා දන්නවද? අඩුම ගානේ හිනහ වෙනකොට අනිත් අයගේ තමන්ගේ මූණ පේන්නේ කොහොමද කියලාවත් දන්නවද කියලා ඔය අහපුවා මොකෝවත් දන්නේ නැහැ. ඊට පස්සේ අපි ගැන විමසන එක එක විදිහ වෙලා උපදිලායි. එක එක්කෙනාට විවිධ විදිහට මේ ලෝකයේ ජීවත් වෙනකොට එක එක දේවල් බලපාන්නේ ඇයි? ඇත්තටම අපි ආහාර ටිකක් වැඩියෙන් ගන්නයි මහත් වෙනවා. හැබැයි මහා පුදුමයක් තියෙනවා. මම උදාහරණයක් කියන්නේ. මම දන්න කීප දෙනෙක්ම ඉන්නවා. හුඟක් කෙට්ටුයි. අපි පාසල් යන කාලේ අපිත් එක්ක හිටිය යාළුවෝ ගත්තාම සමහර අය මහත අය ගොඩාක් කෙට්ටුවයි ඉන්නවා. ඒ අයගේ දෙමාපියොත් එක්ක ඉතින් අපි ඔය ගෙවල් වලට ගියාම කතා බහ කරනකොට ඒ අම්මලා සියලා ආච්චිලා විහිළුවට කියන්නේ අනේ පුතේ මේ අපේ පුතාගේ බඩේ නම් යකෙක්ද කොහෙද ඉන්නවා වගේ, කොච්චර කෑවත් මේ ළමයා මහත් වෙන්නේ නැහැ නේ කියලා. එහෙම කියන්නේ ඇයි? ඒ මොකද ආහාරයට විතරක් මේ ශරීරයේ හැඩය ගැන තීරණය කරන්න බෑ. නමුත් අපිට පේනවා ඒක. එතකොට ආහාරයත් එක්කම අපි දන්නවා නොයෙකුත් ආකාරයකට වෙහෙස වෙලා තමන්ගේ ශරීරයේ හැඩතල වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඒත් සමහර අය ඉතාම කුරුල්ලෙක් කෑම කනවා වගේ බොහොම පොඩ්ඩක් කන අය ඉන්නවා, ගොඩාක් මහත් වෙනවා.
ති මේ මොකද මේ පහන් දැල්ලක් ගැන හිතන්ඩ පහන් දැල්ල ලොකු කරගන්ඩ තිරේ විතරක් ලොකේලා මදිී තෙල් විතරක් තිබිල මදිී වාතාශ්‍රය විතරක් තිබිල මදිී උෂ්නත්වයයි මේ හතරම තියෙන්ඩ ඕන තිරේ ලොකුර තියෙන්ඩ ඕන තෙල් ලොක හොඳට තියෙන්ඩ ඕන වාතාශ්‍රය තියෙන්ඩ ඕන උෂ්නත්වය තියෙන්ඩ ඕන මේ ඔක්කොම එකතුනුත් පහන් දැල්ල ලොක වෙන සාධක හතරක් තියෙනවා නම් ඒ හතරම බලපානවා ඒ වගේ අපේ ජීවිතවලට බලපාන සාධක ශරීරයට ශරීරයේ සකස්වෙන්ට බලපාන සාධක හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා කර්ම චිත්ත ඍතු ආහාර කියලා. එතකොට මේ චිත්ත කියන එක යම් පමණකින් හෝ ඒක ඉතා පැහැදිලි මොකද මහා පුදුම වෙනසක් වෙන්නේ අපිට දුක් ඇතිවෙනවට මේ ඇස්වලින් කඳුළු ගලනවා නිකන්නම් කඳුළු ගෙන්නන්න බෑලියට. එතකොට ඉතා පැහැදිලි හිතක යම් කිසි ආකාරයට වෙනසක් සිද්ධනට මූුණ අපිතු මැටි පිළිමයක් තියෙන කියලා ක්ලේවලින් හදපු පිළිමයක් තියෙන හිනා මූුණක් තියෙන මේක අඩන මූුණක් කරන්න ඒ නිර්මාණය කරපු කෙනට කොච්චර වෙලා යනවාද ගොඩා කිරියව් වගේයක් මූුණ තියෙන මස් පිඩුවල හැඩ තල ගොඩක් වෙනස් කරලා හදන්නඩුවනි. හැබැයි පිළිමයක් වගේම අපේ මේ හමට මස්වලට මේ මූුණේ කිසිම දෙයක් දන්න ඇයාලා හැබැයි සිතක පුංචි වෙනසක් වෙනකොට සිනාමූුණ අඩන මුණ වෙන හැටිත් අඩන මූුණ හිනා මූුණ වෙන හැටිත් බලන්ඩ ඒකින්ද මේ හිත රිජුවම කයට බලපානවා කියෙනක පැදිලි මේ පුඩි උදාහරණ වලි. එනම් කයට බලපාන දෙවැනි කාරණාව චිත්තය පලවනික ඒ චිත්තේ හොඳට පේන්ට තියෙන එක වෙනවා කියලා ආහාර පේන්ට තියෙන හොඳට වෙනවා කියලා රිතු පේන්ට තියෙන අප පිටරටකට හම ගිලාපම කියෙනවා සමහරටවල ගිලාපම සමහරයගෙන පින් පාට වෙලා කියලා ඒ කියන්නේ ඒ කර්මය ගැන හිතල ඒ කියන්නේ පින් පාට කියල පාටක් නැහැ ඒ පැහැපත් භාවයක් හෝ ඇතිවෙන්න ඒ රිතු අනු ආය හිටාවට පසේන ටි දසක් ඇති පව් පාට වෙනවා හැ බැලුත්තෙම එහෙම එකක් නෙවෙයි හෙනම් ඒ එන්නේ රිතුව මේ වගේ ජීවිතය ජීවත් කරවද්දී ලෝක න්‍යායන් තියෙනවා ලෝකයේ නියමයන් තියෙනවා ලෝකයේ යමක් සිද්ධ වෙන විදිහත් තියෙනවා ඒවා බාහිරව අපිට හුඟාක් ඉගෙන ගණ්ඩ වෙලා තියෙන්නේ භෞතිකව පේන්ට දැනෙන්ට තියෙන දෙව ගැන මංහිතන්නේ ගොඩක් ඉහලට අපි ඉගෙනගෙන තියෙනවා ඒ පිළිබඳ දැනුම තියෙනවා නමුත් නොපෙනෙන නොදැනෙන අපේ ජීවිතයට මූලික වෙන තව වේගයන් තව ක්‍රියාකාරීන් ක්‍රියාකාරිත්වයන් බොහොමයක් තියෙනවා ඒව ගැන තාම හොයාගන්න බැරිවෙලා තියෙනවා ඒ තමයි චිත්තය කියන එක සහ කර්මය කියන එක තින් චිත්තය කියන එක අපේ හිතට බල අපේ කයට බලපානවා කියන කිතා පැහැදිලි කර්මය ගැන අපි හරිම විපිලිසරයි කර්මය ගැන හොයාගන්න බැරුව එදත් මිනිස්සු බොහොම වෙහෙසුනා නිගන්ට නාත පුත්‍රල වගේ අය කර්මය ගැන හිතාගන්න බැරුව එයාලා හිතුවා මේ ජීවිතයේ ඇත්තට මේ පැහැදිලිව මේ ලෞකික ජීවිතය ගත්තොත් ඒක බොහොම විශාල මේ කඩා වැටීම් කොයි මොහොතක කඩා වැටීම් දන්න මේ වෙනස් වීම ඔක්කොම තියෙනකොට වික්ෂිප්තයි ගැන හිතන්න ගියොත් ඒකින්ද ක්‍රමයක් නැතුව එයාලා හිතුවා මේ ජීවිතයේ සැනසීමක් ලබන්න පරණ කරපු කර්ම ඔක්කොම ගෙවලා දාන්න ඕනේ කියලා ඒකින්ද මොකද කරේ කර්ම ගෙවලා දාන්න කියලා ලෑස්ති කරගෙන සමහර අය වතුර බැහැලා හිටියා සමහර අය පස් පැත්තකින් ගිනි හතර පැත්තකින් ගිනිගොඩවල් ගහගෙන ගිනි අව්වේ අව්ව තැපලා දුක් දීලා ශරීරයට ඒව අයින් කරන්න උත්සාහ කරා සමහර අය තිරිසන් සත්තු හැසිරෙන විදිහට ඒ කියන්නේ තිරිසන් සත්තු ඇවිදින විදිහට කන විදිහට නිදින විදිහට නිදියාව මොකද ඒ වගේ ඉඳලා කර්ම ඉවර කරන්න පුළුවන් කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ එක තැනකදී ගංගානන් නදියේ බැහැලා හිටපු නිගණ්ඨනාත පුත්‍රගේ කණ්ඩායම ළඟට ගිහිල්ලා ඇහුවා මොකද ඔය කරන්නේ අපි මේ කර්මය හෝදනවා. එතකොට ඇහුවා කොච්චර හේදිලාද කියලා. දන්නේ. තව කොච්චර හේදෙන්න තියෙනවද? දන්නේ. නින්දා කරා. එතන ඉඳි සමහර නුවණ තියෙන මිනිස්සු දැනගත්තා එහෙමයි කියලා. ඉතින් ඒ වගේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. අපි දොස්තර මහත්තයගෙන් බෙහෙත් ගන්නවා. දොස්තර මහත්තයගෙන් බෙහෙත් ගන්නේ මේ දොස්තර මහත්තයා යමක් ඉගෙනගෙන තියෙනවා කියන විශ්වාසය අපි ළඟ තියෙන හින්දා. ඒ විශ්වාසනීයත්වය අපි ළඟ තියෙන හින්දා අපි අර ගන්න බෙහෙත ගැන ඒ වෙලාවේ සම්පූර්ණයෙන් හොල බලන්න යන්නේ නැහැ. ඒ විශ්වාසය ඇති උනේ එයාගේ අතීත ක්‍රියාකාරකම් එයා ගැන අපි දන්න හින්දා. අපි යම්කිසි කෙනෙක් ආශ්‍රය කරනවා. එයා අපිට ඔප්පු වෙලා පේනවා කවදාකවත් බොරුවක් කියලා නැහැ කියලා. ඒකින්ද එයා විශ්වාස කරන්න බැරි දෙයක් හදිස්සියේ අපිට කිව්වොත්
අපි ඒක විශ්වාස කරනවා. මොකද මම දන්නවා එයා බොරුවක් කියන්නේ නැහැ කියලා මම හොඳටම දන්න හින්දා. අන්න එහෙම තමයි ශාස්ත්‍රෝරේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් පුංචි කාලේ ඉඳන් අහගෙන හිටියා කියලා ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් ගැන අම්මා තාත්තා අපිට කියලා තියෙනවා බොහොම ගෞරවයක් ඇති කරගන්න කියලා අපේ ශාස්ත්‍රෝරයන් වහන්සේ අපේ ආගම බුද්ධ ආගම එහෙම කිව්වා කියලාත් ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. නියම ශ්‍රද්ධාව ඇති වෙන්නේ යම් ප්‍රමාණයක් හෝ දේශනා කරලා තියෙන දේවල් තමන්ගේ පැත්තෙන් ක්‍රියාත්මක කරලා තමන්ගේ ක්‍රියාකාරීත්වයත් එක්ක සසඳලා හරියට ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්ත දෙයක් විද්‍යා ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්ත දෙයක් ලැබ් එකකට ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා නිවැරදියි කියලා දහවතාවක් ඉගෙන ගත්ත දේවල් නිවැරදියි කියලා පරීක්ෂා කරලා බලලා තේරුණොත් ඊළඟ සැරේ උගන්වන දේ ගැන අපිට හිතෙනවා මේ ගුරුවරයාට වරදින්න විදිහක් නැහැ කියලා. ඇයි ඒ විශ්වාසය ඇති වෙච්ච හින්දා? අන්න ඒ වගේ දේශනා කරලා තියෙන දේවල් වලින් බහුතරයක් අපේ තුලින් දකින්න පුළුවන් දේවල්. අපාය ගැන තියෙන දේවල් අපේ තුලින් දකින්න නම් ඥානය උපදවා ගන්න ඕනේ සඳහා අවශ්‍ය කරන. දෙවියන් ගැන අපි තුලින් දකින්න නම් දිබ්බසෝත දිබ්බචක්කු ඥානය උපදවා ගන්න ඕනේ. පෙර භවය ගැන අපේ තුලින් දකින්න පුළුවන් ඒකට නම් පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවා ගන්න ඕනේ. එතකොට පටිච්චසම්පාදය ඒ තියෙන පුනරුත්පත්තිය එහෙම නැත්නම් පටිච්චසම්පන්නව භවයෙන් භවය සකස් වෙන විදිය ගැන තමන්ටම තමන් තුලින් දකින්න පුළුවන්. ඒ වගේ දේවල් වල තියෙනවා ක්‍රමවේදන්නේ වගේ එතෙක් අපිට අපේ සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යම්කිසි ආකාරයක ගවේෂණශීලීව තමන් තමන්ගේ පැත්තෙන් තියෙන ගැටලු ටික විසඳා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගත්තොත් මේ තියෙන ක්‍රමවේදත් එක්ක පීඩා වයින් කරගන්න අපේ හිතවල තියෙන පීඩාකාරී තත්ත්වයන් පැහැදිලිවම සමනය කරගන්න ස්ථීර වශයෙන්ම මිනිසුන්ට මෙන්න මේ වචනයක්වත් අඩුම ගන්න ක්‍රියාත්මක භාවයට ගන්නෙ නැහැ. තමන්ට හිතවල දුක් ඇති වෙනකොට බාහිර පරිසරය හින්දායි දුක් ඇති වෙන්නේ කියලා හැම වෙලෙම බාහිර පරිසරය හදන්න හදනවා. අඩුම තරමින් තමන්ගේ සිත වෙනස් කරොත් මේ දුක් නැති කරන්න පුළුවන් කියන එක ගැන හුඟක් වෙලාවට අපි හොයන්නේ නැහැ. හෙව්වත් හම්බෙනවා හැබැයි. ඒ මොකද එකම සිද්ධිය හින්දා දෙන්නෙකුට දෙවිදිහකට හිතෙනවා නම් එතන තියෙන සිද්ධියේ ප්‍රශ්නයක් නෙවෙයි සිතුවිලි වල ප්‍රශ්නයක් තියෙන්නේ. පරුස වචනයක් එකම පරස වචනේ හතර දෙනෙක් අපිට කිව්වොත් ගොඩාක් හිතවත් කෙනෙක් සාමාන්‍ය කෙනෙක් පොඩ්ඩක්වත් හිතවත් නැති කෙනෙක් කිව්වොත් එකම පරස වචනේ එකම විදිහට අපිට කියනකොට ගොඩාක් හිතවත් කෙනෙක් කිව්වම රිදෙනවා වැඩි නම් එතන තියෙන පරස වචනේ ප්‍රශ්නේ නෙවෙයි එතන තියෙන්නේ හිතවත්කමේ ප්‍රශ්නේ. ඒක තියෙන අපේ සිතේ අපිට වැරද්දක් කරනකොට අපි හිතවත් කෙනෙක් වැරද්දක් කරපුවාම එයාට සමාවකුත් අහිතවත් කෙනෙක් වැරද්දක් කරපුවාම එයාට දැඩි දඬුවමකුත් මධ්‍යස්ථ කෙනෙක් වැරද්දා කරපුවා මධ්‍යස්ථ තත්වයකුත් තියෙන්නේ අන්න අර හිතවත්කම හින්දා මිසක්කයි වැරද්ද හින්දා නෙවෙයි බව අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන ප්‍රධාන සාධකය ඒක. එහෙනම් අපිට නිවෙන්න නම් අපේ හිත වෙනස් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ අත්දැකීම් අපි ලබනකොට මේ ධර්මය තුළින් අපිට අත්දැකීමක් කොට බලා ගන්න බැරි දැනට තියෙන මානසිකත්වය යටතේ අචින්තීය වූ නැත්තම් චින්තනයට නැඹුරු කරන්න අමාරු ස්වභාවයක් තියෙන කර්ම විශේෂ ගැන අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ පිළිබඳ විශ්වාසය තියන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ විශ්වාසය ඇති වෙන්නේ අපි ධර්මය යම් ප්‍රමාණයකට හදාරලා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් උපදවාගෙන තියෙනවා නම් අපාය ගැන, කර්මය ගැන වගේ දේවල් ගැන විශ්වාසනීයව කටයුතු කරන්න වෙනවා. අනිත් එක තමයි ඒ දේවල් අත්දකින්නත් පුළුවන්කම තියෙනවා. ඒකින්ද මේ නිවන් මඟ ගමන් කරන අය මුලාවේ යන්න ගියොත් අපි දන්නවා අපිට මෙහෙම යන්න තියෙන පාරක් තියෙනවා නම් මේ පාර්තිකක් දුර යනවා මේක කියනවා අපහු හැරලා යනවා ආයේ මේක යනවා හැරලා යනවා එහෙම කර කර ඉන්න වෙලාවක් නැහැ. මොකද මේ ජීවිතේ යම් විදියකින් හදිස්සියේ ජීවිතේ ඉවර වෙලා වෙනත් තැනක අපේ gedara ඉන්න සුරතල් සතා වෙලා මං ඉපදුනොත් එයාට ආයසරයක් බුද්ධං සරණං ගච්ඡාමි කියන එක තේරුම් ගන්න කල්ප ගානක් යන්න පුළුවන්. මේකේ භයානකමක් තියෙනවා ලොකු භයානකමක් තියෙනවා. එහෙනම් අපි අද තීරණය කරේ අපිට මේ අපි ළඟ තියෙන මේ සමහර දේවල් පිළිබඳව කර්ම විෂය පිළිබඳ විශේෂයෙන්ම යම් කිසි සංකල්පයක් ඇති කරගන්න. මේකෙදි මම පුංචි පුංචි ලක්ෂණ වගේක් ඉස්මතු කරලා පෙන්වන්නයි යන්නේ. කොටස් හතරකට මිනිසුන්ව බෙදලා තිනවා බුදුරජාණන් වහන්සේ. මම මේ කොටස් හතර ගැන කියන්න ඉස්සෙල්ලා මේ කොටස් හතරේ අයට සිද්ධ වෙන අබැද්දි ගැන පොඩ්ඩක් කියන්නයි යන්නේ. මොකද මෙහෙම වෙන්නේ. ඒක හරි අසාධාරණයක් විදිහට තමයි අපිට පේන්නේ. නමුත් හැබැයි බුදුරජාණන් වහන්සේ හැම දෙයකටම හේතු දේශනා කරලා තියෙන හින්දා "යේ ධම්මා හේතුප්පවවා තේ සං හේතුන් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ." බුදුරජාණන් වහන්සේ හැම දෙයකටම හේතු දේශනා කරලා තියෙනවා. එහි නැති කිරීමක් දේශනා කරලා තියෙනවා.
අසජ මහරහතන් වහන්සේ ධර්ම අවබෝධ කරගත් උත්තමයන් වහන්සේලා හැම දේශනා කර හැනම් අපිටත් තියෙන නොයෙකුත් දේවල් ගැන හේතු හොයාගන්න වෙනවා. මං ඒක හින්දා කාරණාවන් කීපයක් කියන්නම්. සමහර අය ඉන්නවා හරිම පිළිවෙලකට පොඩි කාලේ ඉඳන් වැඩ කරන අය. ඒ කට්ටියගේ හැම වැඩක්ම පිළිවෙලයි. හැම පැත්තකින්ම උනන්දුවෙන් ක්‍රමානුකූලව කළ යුතු දේ කරමින් ආදර්ශ සම්පන්නව විකාර වැඩ කරන්න නැතුව ලස්සනට ජීවත් වෙනා ඉන්නවා. සමහර අය ඉන්නවා පොඩි කාලේ ඉඳන් කිසිමම පිළිවෙලක් නැහැ, අරමුණක් නැහැ, කිසිම දෙයක් නැහැ. ක්‍රමවේද කිසි දෙයක් දියුණු වෙන්න අවශ්‍ය කරන කිසිදු ක්‍රමවේදයක් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි දියුණු වෙන්න අවශ්‍ය කරන වර්ධනයක් ඇති වෙන්න කොයි පැත්තකින් හරි ලෞකික හෝ ලෝකෝත්තර ක්‍රමවේද තියෙන අය, මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මම ඉදිරිපත් කරන්නේ ප්‍රශ්නේ, එහෙම ක්‍රමවේද පුංචි කාලේ ඉඳන් පාවිච්චි කරන අය සමහර අය අසාර්ථක වෙනවා. පුංචි කාලේ ඉඳන් ඒ වගේ ක්‍රමවේද පාවිච්චි කරලත් දියුණු වෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා අර හීතිත් ශීතත් යනවා, පිරිමි දරුවෙක් නම් රස්තියාදුවේ යනවා, කිසිම පිළිවෙලක් නැහැ. නමුත් ඉගෙන ගන්නෙත් නැහැ. සමහරට යා පොඩි ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මහ වේගෙන් දියුණු වෙනවා. සමහර අය උනන්දුවකින් තොරව වේගෙන් දියුණු වෙන අතරවාරේ සමහර අය උනන්දුවෙන් දියුණු වෙන අය ඉන්නවා. ඒතර කොටස් තුනක් අපිට මේකෙන් හොයා ගන්න පුළුවන්. උනන්දුව තියෙනවා දියුණු වෙන්නේ නැහැ. උනන්දුව තියෙනවා දියුණු වෙනවා. උනන්දුව නැතුව දියුණු වෙනවා. මේ විදිහට කොටස් තුනක් තියෙනවා. මෙන්න මේ කොටස් තුන සහ උනන්දුවත් නැහැ දියුණුවත් නැහැ කියන හතර ගොල්ලක් ඉන්නවා. මේක මෙන්න මේ විදිහට අර්ථ දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ කර්ම පලුප ජීවී කියලා එක්කෙනෙක්. එයාට බොහෝ පෙර පින් තියෙනවා. එයාට උනන්දුවත් තිබ්බත් නැතත් එයා අත තියෙන තැනින් බොහෝ දියුණු වෙනවා ජීවිතේ. හැම පැත්තක්ම දියුණු වෙනවා. සමහර අය ඉන්නවා උට්ටහාන පලුප ජීවී කියලා. එයාට පෙර පින් මොකුත් නැහැ. එයාට හරියට උත්සාහයෙන් ගොඩ දුක් විඳලා ජීවත් වෙන්න ඕනේ. දියුණු වෙන්න ඕනේ. දියුණු වෙන්න එයාට හරියට දුක් විඳින්න වෙනවා. ඒ තමයි දෙවෙනි කණ්ඩායම. කර්ම පලුප ජීවී කියලා කියන්නේ පෙර බොහෝ පින් කරපු කට්ටිය. ඒ කට්ටිය අත තියෙනකොට දියුණු වෙනවා, වේගෙන් දියුණු වෙනවා. දෙවෙනි කට්ටිය උට්ටහාන පලුප ජීවී කියලා කියන්නේ එයාලට පෙර පින් බොහොම අඩුයි. ඒ කට්ටිය බොහොම ලස්සනට උනන්දු වෙලා දුක් විඳලා බාධා සහිතව ගොඩ බාධා එනවා යාලට. හරියටම අවස්ථාවේදී බාධා එනවා. අපි හිතමුකෝ විභාගයක් හිටියද අසනීප වෙනවා. එයා හොඳට පාඩම් කරලා ඔක්කොම කළා, විභාගය ආසන්නෙදී අසනීප තත්ත්වයක් නැති වෙනවා, වෙනත් බාධා එනවා. ඒ වගේ දියුණුවේ ඔන්න මෙන්න කියලා බාධා එනවා. නමුත් එයා ඒක දිනනවා. ඒ තමයි දෙවෙනි කණ්ඩායම. තුන්වෙනි කණ්ඩායම තමයි ලෝකෙ ඉහළටම යන්නේ. ඒ තමයි කර්ම උට්ටහන පලප ජීවි. එයාට උත්සාහය තියෙනවා. මදිවට එයාට පෙරපින් තියෙනවා. දෙක එකතු වුණොත් එයා මහා වේගෙන් ඉදිරියට යන කෙනෙක් වෙනවා. හතරෙනි එක්කෙනා තමයි නේව කර්ම නේව උට්ටහන පලප ජීවි කියලා කියන්නේ. පෙර සසරේ කරපු පින් නැහැ, ඒ වගේම උනන්දුවකුත් නැහැ. ඉතින් මොකද වෙන්නේ? ඔහේ ඉන්නවා. එයා දිනු වෙන්නෙත් නැහැ. එයා කර්මෙට එක එකව බාර දෙදී ඔහේ ඉන්නවා. එතකොට මේ හතර දෙනා. මේ හතර දෙනාගෙන් අපි බලන්න ඕනේ, ඒ අතරවාරේ මේ අතරමැදි අයත් ඉන්නවා. මම නිකන් කියන්න මෙන්න මෙහෙම ඒ අතරමැදි අය ගැන මම මෙහෙම කියන්නම්. බලන්න සමහර අයට භාගයක් හම්බෙලා භාගයක් හම්බෙන්නේ නැති අය. මේකේ පොඩක් අන්තෙටම ගිහිලා කියන්නේ මම මේ සූදානම් වෙන්නේ. සමහර ඉතා දුප්පත් රටවල් වල මිනිස්සු කියලා කියන්නේ උසස් මනසක්. එයාට කියන දේ තේරෙනවා. එහෙම උසස් මනසක් තියෙන පාරේ වැටිලා ජීවත් වෙන අර බඩවල් ලොකු වෙලා පාරේ කුණු ගොඩවල් ඇදලා කෑම හොයාගන්න. නමුත් උසස් මනසක් හම්බෙලා ඒ වගේ තිරිසංගත සත්තු ආහාර හොයාගන්නවා වගේ ආහාර හොයාගෙන කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන, පාරේ නිදාගන්න සිද්ධ වෙලා තියෙන මනුස්ස කියන මනසක් හම්බෙන්න තරම් පින් තියෙන අය පහළ වෙලා ඉන්නවා මනුස්ස ලෝකේ. ඒ මොකද ඒ බාගෙට කරපු දේවල් අතීතයේදී. තව අය ඉන්නවා ඉපදිච්ච දවසේ ඉඳන් පුදුමාකාර සැප, හැම පැතිම කෑමද බීමද ඉඳුන් හිටුන් ඔක්කොමත් එක්ක වායු සමීකරණය කරපුවා. මොනවද හම්බෙන්න ඕන ඔක්කොම හම්බෙලා. හැබැයි හම්බෙලා තියෙන තිර සංජීවිතය. උසස් මනසක් ලැබිලා නැහැ. අනිත් පහසුකම් ටික ඔක්කොම හම්බෙලා. මේ තමයි කර්මයේ ස්වභාවය.
එතකොට දැන් කියන්නේ කර්මයට ඔක්කොම බාරදෙන්න කියලාද? මනුස්සය කියලා ඉපදිච්ච කෙනෙක්ම කර්මයට ඔක්කොම බාරදිය යුතු නැහැ. හැබැයි තිරිසන් සත්වයකට කර්මයෙන් ගැලවෙන්න එයාට උපක්‍රම යොදන්න විදිහක් නැහැ. අර උට්ටහාන පළපු ජීවි කියන තැනයි මෙතන වටින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උත්සාහයෙන් කර්මය යටපත් කරන්න පුළුවන් කියලා. එතකොට තමන්ට සමහර දේවල් ලැබෙනවා, සමහර දේවල් නොලැබෙනවා, සමහර දේවල් අමාරුවෙන් ලබා ගත යුතු වෙනවා. මේ වගේ චරිත ලක්ෂණ අරගෙන බලනකොට අපේ ජීවිතවල හැම තැනකම මේ ඔක්කොම පේන්න තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන මම මොන වගේ ජීවියෙක්ද. මට තේරෙනවා නම් මම කර්ම පළප. මං අත තියෙන එක හරියනවා, මට වැඩි උත්සාහයක් ඕනේ, නිකම්ම හරියනවා කියලා හරි පරිස්සම් වෙන්න ඕනේ. ඇයි ප්‍රවේශම් වෙන්න ඕනේ කියලා මම කියන්න ඕනේ? මොකද අපි ජීවිතේ නිවන් මාර්ගට යොමු කරන්න ගියාම එක පැත්තක් හඩාගෙන වැටුණොත් අපේ ජීවිතේ අපි මොන જાතියෙන් ගත කරත් අන්තිමට මොන විදිහේ තීරණ ගත්තත් හැම නිමේෂයකම වගේ අපි ලෝකෝත්තර දියුණුවක් ගැන හැම වෙලෙම හිතන්න ඕනේ. මොකද අපි කොච්චර කල් මේ විදිහට එන්නේ ඇද්ද? ඒකයි අපි මේ කර්මය ගැන මේ ප්‍රායෝගික කතාවක් කතා කරන්නේ. ප්‍රායෝගික කතාවක් ගැන හිතන්නේ හැම වෙලෙම. මේ මට තේරෙනවා මම බොහෝ පින් කරපු කෙනෙක් කියලා. හැමදේම අත තියෙනකොටම හරියනවා නම් හැම පැත්තක්ම මම පරිස්සම් වෙන්න ඕනේ. ඇයි? දැකලා තියෙනවද අහස උසට ගොඩ නැගිලි හදපු ලොකු ව්‍යාපාර වර්ධනය කරගත්ත හැමදේම හොඳට කරගත්ත අය සමහර වෙලාවට එක වැර කඩාගෙන යනවා. එක් වසනීපයක් වෙලා, එක්කෝ ව්‍යාපාරයේ යම්කිසි ගැටලුවක් වෙලා එක වැර පාරට බහින මට්ටමට කඩාගෙන යනවා. ඒ කඩාවැටීම නොහිතන වෙලාවක සිද්ධ වෙනවා. ඒ තමයි අර යාගේ පෙරපින් නැති වෙලා කියලා ඉවර වෙලා. පෙරපින් ඉවර වෙච්ච ගමන් මුළු ජීවිතේම කඩාගෙන යනවා අය පල්ලෙහාටම. එහෙනම් ඇයි එයා උත්සාහයෙන් කටයුතු කරලා නැහැ? එහෙනම් තමන්ට තේරෙනවා නම් තමන් කර්ම පළප ජීවියෙක් නැත්තම් පෙරපින් තියෙන කෙනෙක් කියලා පරිස්සම් වෙන්න. මේ ජීවිතයත් හොඳට පින් කරන්න ඕන විතරක් නෙවෙයි උත්සාහයෙන් වැඩ කරන්න ඕන. තමන්ට තේරෙනවා නම් තමන් උට්ටහාන පළප ජීවිතේ මම හරි අමාරුවෙන් දියුණු වෙන්නේ. හැබැයි ඒ දියුණුව යම්කිසි පදනමක් උඩ යන්නේ. ඒ දියුණුව කඩාගෙන වැටෙන්නේ නැහැ. කඩා වටන්න අමාරුයි. හැබැයි පුදුම විදිහට දුක් විඳින්න ඕනේ දියුණුව කරගන්න. ඒ தত্ত্বය තේරෙනවා නම් තීරණය කරන්න ඕන මම කොයි ගොඩටද වැටෙන්නේ. එහෙනම් මම උට්ටහන් පළප ජීවියෙක්. මම මහන්සියලා වැඩ කළා දිනු වෙන්න ඕන කෙනෙක්. හැබැයි වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් මම බොහෝ පිං කරන්න ඕනේ. බොහෝ පිං කරොත් ඒ තැනත්තාට පුළුවන්කම තියෙනවා. අර තුන්වෙනි කණ්ඩායම තමයි වටිනම කණ්ඩායම. එයා දන්නවා, තුන්වෙනි කණ්ඩායම දන්නවා හොඳටම. දැනගන්න ඕන තමන් දිහා බලලා, තමන්ගේ අතීතය, තමන්ට ලැබිච්ච දේවල් දිහා බලලා මං කරන වැඩි හරියනවා මදිවට මාව වටන්න බෑ, මට පුදුමාකාර උත්සාහයක් තියෙනවා. කොයි පැත්තක්වත් මගේ වැටෙන්නේ නැහැ කියලා මට තේරෙනවා නම් හොඳයි, ඒක වර්ධනය කරන්න කටයුතු කරන්න ඕන. හතරෙනි එක්කෙනා ගැන කතා කරන්න හරි අමාරු. යා ලේසියකට හැරෙන්නේ නැහැ උට්ටහන පැත්තට. ඒ කියන්නේ දෙකම නැති කෙනා ගැන. එතකොට මේක කරන්නේ කොහොමද? දැන් උට්ටහන පළප ජීවියා කර්මය නැත්තම් කර්මය අභිභව අපිට යන්න පුළුවන්. මේ කර්ම විෂය අචින්තයේ හින්දා බොහෝ අය එක එක දේවල් කියනවා. අර අතීතයේදී අර නිගණ්ඨනාත් පුත්‍රලා කරා වගේ අපිට එක එක නොයේකුත් මතිමතාන්තර මේ පේන්නේ නැති බලවේගයට අමුණනවා. ඒ ඇමිනීම හින්දා අපි අමාරු වෙටලා අවුරුදු ගණන් සමහර විට එක එක ක්‍රියාවන් වල යෙදෙනවා. ඒක හරීම ඛේදනීය තත්වයක්. මම බෞද්ධ නම් බුදුහාමුදුරුවෝ මේ කර්මය ගැන දේශනා කරලා තියෙන මොකද්ද කියලා හොයලා බැලිය යුතු වෙනවා. මම ඒකින්ද මේ කාරණා ගැන යම් ප්‍රමාණයක් කිය යුතුව තියෙනවා. අපේ පින්වන්ත අයට මම කියන්න ඕනේ, මම ගැන යමක් කියන්නම්. ඒක බය වෙන්න දෙයක් නෙවෙයි. මම මේ ධර්මයේ පැත්තට හැරිලා යම් කිසි වේගවත් වැඩපිළි වෙලක් ගිහිව ඉඳගෙන කටයුතු කරනකොට මට එක ගුරුවරයෙක්ගෙන් දැඩි උපදෙසක් හම්බුණා. ඇයි අපි කියන හැමදේම පිළිගන්න තරම් හීන දීන වෙන්නේ කියලා මට සිතුවිල්ල ආවේ මගේ පිනට. යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආහ කියන බෞද්ධ දර්ශනය තුළ තියෙන දේට හිත යොමු කරන්න ඕනේ කියලා ආඩම්බරයක් අභිමානයක් මගේ තුළ තිබුණා. ඒකින්ද අපි බය නැතුව කියනවා අපි යම් ප්‍රමාණයකට හරි සාර්ථකයි කියලා කාට හරි දැනෙනවා නම් ඒක මට දැනෙන ප්‍රමාණය මම දන්නවා. ඒක බය නැතුව කියන්න ඕනේ. එතකොට මේ ගුරුවරයාගෙන් මට ලැබිච්ච එක අවවාදයක් තමයි, පුතේ ඔයා දෙවියොත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ, දේවානුස්සති වඩන්න ඕනේ, දෙවියන්ට පහන් තියන්න ඕනේ, දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලන්න ඕනේ. මං වෙයි. එතකොට තමයි ආරක්ෂා කරගන්නේ. එතකොට දැන් මොනවා නමුත් මම මේ ගුරුවරයාගෙන්
කාරුණිකව හිතරිදදන්න ඇතුව පොඩි ප්‍රශ්නයක් ඇවා. යම් කිසි කෙනෙක් මාව තල්ලු කරගෙන මෙහෙම එයාගේ මතින් මා මෙහ උඩ ටරගෙන වන දෙවියෙක් කියන්නේ ජීවිියෙක් නති නොපෙනෙන දෙවිය මාවරගෙනවා දැම් මේ ගමන ඉස්සරහට මං යන ගමන මාවරයන්න දෙවා. එතකොට මේ දෙවයාට මොනව හරි කාරණාවකට මාත එක කිපුණොත් අදහසුමාරු කරගන්න බැරිගෙන මේ අදහසුමාරු කරගන්න පුළුවන් අයත් එක්ත් එක තුළ වැඩකරන්න කියල කොච්චර මාරු වෙනවා දත් කොච්චර කිපෙනවා දයාලා ඉටවස අපි අතහැල දාලයනවා අදහස්සුමාරු කරගන්න බැරි අදුර්ශමාන දෙයක් එක්ක මම වැඩකරන්න ගිහිල්ලා මං ඒ මත රැඳිලා මගේ ජීවිතය ගොඩනගන්න ගිහිල්ලා අන්තිමට කිපිල මාව අතහැරියොත් මගේ ගමන සම්පූර්ණය කඩා වැටනවා නේද කියලා මගේ ගුරුවරයාගෙන් ඇහුවා. ඔය දරුවත් එක්ක කතා කරලා මට දිනන්න බෑ කියලා කිව්වා. හරිද? එදා ඒ ගත්ත තීරණය කොච්චර සාර්ථකද කියලා හිතෙන්නේ මට දැන්. ඇයි? අපි අපේ ජීවිතය ගොඩනගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමන්ගේ හයියෙන්. තමන්ගේ හයියෙන් ජීවිතය ගොඩනගන්න ඕනේ. ඒකයි චිත්ත ශක්තිය. චිත්ත ශක්තිය කර්ම ශක්තියට වඩා ප්‍රබලයි. චිත්ත ශක්තිය කර්ම ශක්තියට වඩා දුබල වෙන අවස්ථා පහක් තියෙනවා. ඒ පහ තමයි ආනන්තරී පාප කර්ම. එදා බුදුරජාණන් වහන්සේ අඟුලිමාල තරුණයාව අම්මා මරණ්ඩ යන එකෙන් වළක්වුවේ නැත්නම් එයාට නිවන් දකින්න බෑ. ඒ කියන්නේ අනිත් සියලු කර්මයන් ටික අභිභව චිත්ත ශක්තිය වර්ධනය කර අඟුලිමාල තරුණ වහන්සේ එදා අජාසත් රජුරුව සාමාන්‍ය පල සූත්‍රය අහපු වෙලාවේ බුදුරජාන් වහන්සේ දේශනා කරන සෝවාන් වෙන්ඩ අවශ්‍ය කරන ශක්තිය එතන තියෙනවා. හැබැයි පීතෘ ඝාතනය නිසාවෙන් ඒක කරන්න බෑ. එහෙනම් අන්න ඒ පහ තමන් තුළ සිද්ධ වෙලා නැත්තම් මව මරලා නැත්තම් පියාමරලා නැත්තන් බුදුන්ගැගේ ේහෙලා නැත්තම් ඒ වගේ අනන්තිරි පාපකර්මටික තමන් ගැතින් සිද්ධ වෙලා නෑ කියලා ස්තීරම දන්නවා. එනම් තමන්ට ලැබිල තියෙන සියලු කර්ම අභිවායන් පුළා. එන්නේ කර්ම අභිභවා යන්නට නම් අපි මොකද කරන්න ඕන. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරන ක්‍රමේ. අතීත කර්ම අපිට එනවා. ඒ එන කර්ම අපි එක ඒක උපක්‍රම යොදලා එක උපක්‍රම යොදලා ඒවා නැති කරගන්න හදනවා. ඒ යොදන උපක්‍රම අතර අපිට නොයෙකුත් දේවල් ඇහෙනවා. අපල කාලයක් ඇවිල්ලා ග්‍රහදෝස ඇවිල්ලා ආරව ඇවිල්ලා මෙව්වා ඇවිල්ලා කියලා. හා මොනව හරි ඇවිල්ලා කියන්නකෝ. අපල කාලේ ඇවිල්ලා නම් අපලේ ලියුනේ කවද්ද? අපලේ ලියවිලා තියෙන කේන්දරේ. කේන්දරේ ලියවිලා නම් ඒක මෙහෙදි කරපු එකක්ද කලින් කරපු එකක්ද? එහෙනම් ඒක පැහැදිලි කර්මය. කේන්දර විශ්වාස කළා නම් එව්වත් කියන්න ඕනේ. අපේ පින්වන්තයට විශ්වාසය පිණිස මේවා යමක් කීවාට ගැටලුවක් නැහැ. අපි පෞද්ගලිකව මම පොඩි කාලේ ඉඳන් කේන්දර ගැන මට ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. නමුත් හැබැයි මම පැවිදිෙන්න හදන වෙලාවේ මගේ දෙමව්පියන්ටත් කේන්දර ගැන ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් වෙනත් ඥාතියෙක් ඉතාම ප්‍රබල විශ්වාසයක් ඇති කරගෙන ඉතාම ප්‍රබලව කේන්දර ගැන කිසිම ගැටලුවක් නැතුව කේන්දර බලනවා කියලා කියන තැනකට අපේ අකමැත්ත ඇතුව ගිහිල්ලා කේන්දරේ බලාගෙන ඇවිල්ලා හරියටම බලලා හරියටම බැලුවා කියලා තැන් දෙකකින් තුනකින් බැලුවා කියලා මෙන්න කතාව කියනවා. පැවිදි යෝග නැහැ මේ ළමයා පැවිදුනොත් ඒ පැවිද්ද කවදාකවත් සාර්ථක වෙන්නේ නැහැ කියලා. මොන ලංකාවට තියෙන උදාහරණයක්. මම එහෙම කියන්නේ පින්වන්ත අයගේ විශ්වාසය ඇති කරවන්න. මගේ පැවිදි ජීවිතය අද විනාශ වෙලා ගියොත් මේ වෙනකන් කෙරිච්ච ටික මදිද කියලා අපි අහන්නේ. එහෙනම් එදා කේන්දරේ විශ්වාස කරලා මේ ටික කරගන්න මට බැරි වෙනවා ඔය කේන්දර පිටපස්සේ ගියා නම්. මේකෙදි මම මේ කියන්න උත්සාහ කරන්නේ කේන්දර ප්‍රතික්ෂේප කරන්න කියන එක කියන්නේ ඇයි හේතු ඇතුව. කේන්දරේ තියෙන්නේ අපලය කියලා එකක් තියෙනවා නම් ඒක පෙර කරපු කර්මයක්. එතකොට මම පැවිදිච්ච දවස් ඉඳන් කරේ මොනවද? පුණ්‍ය භාගිය කටයුතු. එහෙනම් කේන්දරේ වෙනස් වෙනවා. අනිවාර්යෙන් කේන්දරේ වෙනස් වෙනවා. එන කේන්දරයේ තියෙන දේ වෙනස් කරගන්න කර්මය වෙනස් කරගන්න පුළුවන්. මම ජ්‍යොතිෂය ගැන කතා කරන්නේ මේ යන්නේ ජ්‍යොතිෂයේ එල්බිලා වැඩක් නැහැ කියන කර්මය කියන්නේ යන්නේ. ඒක මොකක් හරි ක්‍රමයක් වෙන්න පුළුවන්. ඔය දුර්වල ප්‍රතිකාරකම තියෙන ශරීරවලට. ඉතින් එහෙම තියදී ඒ වගේ මොකක් හරි ක්‍රමයක් මොන හරි හොයාගන්න ක්‍රමයක්. ඒවා ගැන එල්බගෙන නම් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න බෑ. තමන් අභිමානවත් අපි දන්නවා ජයමග රූපවාහිනී නාලිකාවේ තේමාව. අභිමානවත්
ජයග්‍රහණය. අභිමානවත් ජයග්‍රහණය තමන් තුළින් ඇතිකරගන්න ජයග්‍රහණය. එහෙම නැත්නම් ඒක කාගේවත් මත ඇතිකරගන්න ජයග්‍රහණය අභිමානයක් නෑ. අපි කාගේ හරි වෙන කාගේ හරි හම්බෙච්ච සහතිකයක් නැත්නම් හම්බෙච්ච ජයග්‍රහණය ලැබපු මොකක් හරි සම්මානයක් ලැබපු දෙයක් අරගෙන ගිහිල්ලා වෙන කාගේ හරි එකක් හම්බෙච්ච දෙයක් කොහේ හරි තැනට අරන් ගියාට මට ඒ අභිමානය දැනෙන්නේ නෑ. ඒ තමන්ගේ ජයග්‍රහණය තමන් තුළින් ඇති කරගන්න ඕනේ. ඒකයි අභිමානවත් ජයග්‍රහණයක් තමයි නිවන් මඟ කියලා කියන්නේ. නිවන් මාර්ගයෙන් ලබා ගන්න ජයග්‍රහණය ඉතාමත්ම අභිමානවත් එකක්. එහෙනම් තමන් තුළින් මේක වෙනස් කරන්න පුළුවන් ඔන්න වෙනස් කරන ක්‍රමය භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා. කායික කිසිදු වැරද්දක් නොකළ යුතුයි. කයෙන් වැරදි සිද්ධ නොකරන. භාවිත සීල හරියට පංචශීලය නැත්නම් රකින්න වෙනත් සීලයක් හරියට රැකිය යුතුයි. භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත. චිත්ත සමාධිය වර්ධනය කළ යුතුයි. සිහිය නුවණ වීරිය ඉවසීම අදිෂ්ඨානය වැනි ගුණාංග තමන්ගේ චිත්ත අභ්‍යන්තරය සකස් කරගත යුතුයි. එතකොට ඒකාග්‍රතාවය සමාධිය වැඩෙනවා. භාවිත ප්‍රඥා විදර්ශන අවබෝධය. එතකොට මෛත්‍රිය වැනි ගුණාංග වර්ධනය කරනකොට භාවිත චිත්ත කියන තැනට එනවා. පංචශීලය ආරක්ෂා කරනකොට ඒ වගේම සම්මා වාචා සම්මා කම්මන්ත කියන දේවල් ආරක්ෂා කරනකොට භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත කියන දේවල් වර්ධනය වෙනවා ටික ටික ආරියස්ථායක මාර්ගය වර්ධනය වෙනකොට. එතකොට අපි තමන්ට කර්මානුරූප යම් යම් දේවල් වෙලා තියෙනවා නම් බොහෝ භෞතික පින් කරන අතර වාරේ භෞතික පුණ්‍ය කර්ම සහ එතෙන්දී ආය සම්බන්ධ කරන්න වෙන සූත්‍ර ධර්මයක්. කූටදත්ත කියන බ්‍රාහ්මණයා ගිහිලා බුදුරජාණන් වහන්සේ අහන ලොකු පිනක් කරන විදිහ කියන්නේ සාංගික දානයක් දෙන්න කියනවා. ඊටත් වැඩි ලොකු පිනක් කරන විදිහ කියන්නේ සංඝාවාසයක් හදලා පූජා කරන්න කියලා දේශනා කරනවා. ඊටත් වැඩි ලොකු පිනක් කරන්න ඕනේ කියලා කියනවා. නිවැරදිව ගුණ දැන පැහැදිලා සරණාගමණය ඇති කරගන්න කියලා කියනවා. ඊටත් වැඩි ලොකු පිනක් කරගන්න කියලා කියනවා. අහනවා. දෛනිකව පංචශීලය ආරක්ෂා කරගන්න කියනවා. ඒ කියන්නේ දෛනිකව පංචශීල ආරක්ෂා කරනවා නම් සංඝාවාසයක් හදලා පූජා කරනාට වැඩිය පින් සිද්ධ වෙන වැඩක් ඒක. එහෙනම් පංචශීලය ගැන අපිට අවධානයම කරන්න වෙනවා. ඊටත් වැඩි පිනක් කියලා අහපුවාම මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක මෛත්‍රිය වඩන්න කියලා කියනවා. පින්නත් නේ. මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ පින් කරගන්න. අපිට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන්කම තියෙනවා. හොඳටම පුළුවන්කම තියෙනවා අපිට මේ පුණ්‍ය ශක්තියන් වර්ධනය කරගන්න. ඒකින්ද අපි අභිමානයෙන් තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න ඕනේ. ඒ සඳහා දැන් ඒ විතරක් ඈ නැකත් ආදී පවා සිතකය වචනය නිවැරදි කරගෙන යම් වැඩක් කරනවා නම් ඒක කිසිදු නැකතකට දෙවෙනි වෙන්නේ නැති නැකතක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මොන හරි දෙයක් කරන්න ඕන නම් ළමයාගේ කොණ්ඩේ කපන්න ඕන නම් ගෙට ගෙවදින්න ඕන නම් අනේ මේ නැකත් හොයාගෙන නැකත හදන්න ඕන ගෙදර කට්ටිය එකතු වෙලා බෞද්ධයෝ තමන්ගේ බෞද්ධ අභිමානය ගන්න අතට කාගෙන්වත් ගිහිල්ලා නැකතක් හොයාගෙන ඇවිල්ලා මෙන්න මේකට වැඩ කරමු කියලා දඟලන්න නැතුව රාහු කාලය පිටිපස්සේ පන්නන්න නැතුව ගෙදර කට්ටිය එකතු වෙන්න එකතු වෙලා තීරණයක් ගන්න. දැන් ඉතින් මේ අපි පසුපස පන්නන් එනවා නම් මේ තීරණ ගන්න ඕනමයි. එහෙම නැතුව එන්නත් එපා. එහෙම කියන්නේ ඇයි යන්න බැරි හින්දා. හරිද? ගෙදර වැඩක් කරන්න මොකද මෙච්චර කාලයක් අපි සාමාන්‍ය වශයෙන් මේවා කියනවා. දැන් ටිකක් තද කරලා කියන්න වෙනවා බෞද්ධයා. බෞද්ධයා බෞද්ධ අභිමානයෙන් ජීවත් වෙන්න. ගෙදර සුබ දෙයක් කරන්න ඕනි නම් ගෙට ගෙවදින්න ඕන නම් පවුලේ කට්ටිය එකතු වෙන්න ඕන. එහෙම කතාවක්, එහෙම කතිකාවතක් අපි තුල ඇති වෙන්න ඕන. මේ අපි නැකත හදාගන්න එපා. අපි දැන් නැකත හදාගන්න ඕන. කොහෙවත් දුවන්නේ නෑ නැකත හදාගන්න. අපි කට්ටිය එකතු වෙලා හොඳයි එහෙනම් අද ඉඳන් පන්සිල් රකින්න ඕනේ. අද ඉඳන් අපි ඔක්කොම එක සිල්පදයක්වත් කැඩෙන්නේ නැති වෙන්න පංචශීලය ආරක්ෂා කරන්න ඕනේ. එහෙම සතියක් කරගෙන යනකොට අපි හොඳ නැකතක් හදාගෙන තියෙන්නේ. එහෙනම් එතකොට අපිට වැඩ කරන්න පුළුවන්. ඒ විදිහට ඊළඟට බොහෝ පිං ඇති කෙනෙක් දෙවියන්ට යම් ප්‍රමාණයකින් අදිෂ්ඨාන මාත්‍රයෙන් පින් දුන්නොත් මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් කරනවා දෙවියෝ පින් ලබාගෙන අම්මෙක් දරුවෙක් ආරක්ෂා කරනවා වගේ ආරක්ෂා කරනවා කියලා. එහෙනම් යදින්ට යන්න ඕනේ නැහැ නේ. මොන හවල් දෙයකටද යදින්ට යන්නේ?
කිසිම විදිහකින් දෙවියන්ට අදින්න ඕනේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ගන්න නැහැ කට්ටි පින් දෙන්න විතරයි වන් පින් දෙන්න පින් තියෙන්න ඕනේ. එක වෛද්‍යවරයෙක් සහ ගුරුවරියක් මේ දෙන්න ස්වාමියා භාර්යාව අවුරුදු 45ක් වෙනකොට මේ වෛද්‍යතුමාට මේ දෙන්න එකතු කරලා පන්සලක් හැදුවා. පන්සලක් සකස් කරලා බොහෝ පින් දහම් කළා. පිරිකාවක් හැදිලා මේ වෛද්‍යතුමා නැති වුණා. මේ ගුරු මහත්මිය තීරණයක් ගත්තා මම සම්පූර්ණයෙන් ධර්මයෙන් අයින් වෙනවා. අපි මෙච්චර දේවල් කරලා මට මෙහෙම වුණා කියලා. කාලයක් ධර්මයෙන් ඈත් වෙලා හිටියා. එයාගේ හොඳ කල්යාණ සහායකෙක්. හැමතැනම දුවපු මේ තනත්තියව අරගෙන මගේ ළඟට ආවා. ආපුවා මට කිව්වා මේ කාරණාව. ඒත් ශ්‍රද්ධාව තිබ්බ මම දැක්ක හොඳට වන්දනා කරලා හාමුදුරනේ මම බොහොම කලකිරීමෙන් ඉන්නේ. අපි මේ වගේ ජීවත් වෙච්ච අය අපි කුරා කුඹියෙකුට හානියක් කරලා නැහැ. අපි මෙච්චර පින් කරා අපිට මෙන්න මේ වගේ දේවල් වුණා. ඒකින්ද මට ධර්ම විශ්වාස කරන්න බෑ. හොඳ නුවණ තියෙන කෙනෙක් මම මෙන්න මෙහෙම ඇහුවා හැබැයි. මං ඇහුවා එතුමියගෙන් ඔබතුමිය පුංචි කාලේ ඉඳන් වැරදි කරලා නැහැ. ඔව්. ඔබතුමියගේ ස්වාමියා ඔබතුමියව හම්බෙච්ච දවසේ ඉඳන් වැරදි කරලා නැහැ. ඔව්. එයා පුංචි කාලේ ඉඳන් වැරදි කරලා ඇතිනේ. නැහැ හාමුදුරනේ, ඒ අම්මගෙන් මං අහලා බලලා තියෙනවා එයාත් පුංචි කාලේ ඉඳන් කිසිම වැරද්දක් කරපු නැති අහිංසක කෙනෙක්. ඊට පස්සේ මං ඇහුවා දෙන්නා ගැනම. එතකොට දෙන්නම ඊට පස්සේ මං ඊට කලින් මං ඇහුවා පෙර භවය ගැන බෞද්ධයෙක් විදිහට විශ්වාස කරනවද? ඔව්. එතකොට දෙන්නම පෙර භවයේ මොකුත් වැරදි කරලත් නැහැ. කියනකොටම සිහිය ඉපදුනා. ඒක කියනකොටම සිහිය ඉපදුනා. ඒවිල මට ආයසරයක් වැන්දා. වැන්දලා කිව්වා සමා වෙන්න හාමුදුරනේ. ඒක තමයි. අපි බොහෝ පව් කරලා තියෙන්න පුළුවන්. ඒකින්ද මේ වැරදීම මට සිද්ධ වුණේ. සමහර විට මට මේ භවයේදී සමහර දේවල් සම්පූර්ණයෙන් අයින් කරගන්න බැරි වෙන තරමටම ප්‍රබල පාප කර්ම තියෙන්න පුළුවන්. ඒ වාට ප්‍රබල විදිහට විදර්ශනා පව වැඩෙන්න ඕනේ. අපි යම් පොඩි පොඩි දේවල් ටිකක් කරපු පමණින් අපිට හිතන්න බෑ අපේ කර්මය අයින් වෙන්නේ නැහැ කියලා. අයින් වුණා කියලා හිතන්නත් බෑ. කල යුතුව තියෙන්නේ හානිය අවම කර ගැනීම. ඔය හැම දෙයකටම විසඳුම තමයි සංසන්දනාත්මක ජීවිතයකට නොගින් ඉඳීම. සම්මතයේ අපි ජීවත් වෙන්න ඕනේ. අන් කාට හරි සර්ව සම ජීවිතයක් අපේ පින්නත් නේ අපිට කවදාකවත් ලැබෙන්නේ. අපි ඔක්කොම වෙනස්. එකිනෙකාට තමන්ට ලැබෙන ජීවිතයට තියෙන සාධක වැඩි හින්දා අතීත සාධක වැඩි හින්දා අපි එක එක්කෙනාට ලැබෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් සිතුවිලි සම්පූර්ණයෙන් වෙනස් ජීවිත. ඒකින්ද හානිය අවම කර ගැනීම සඳහා කර්මය අඩු කරගන්න කළ යුතු දේවල් කරමින් බොහෝ පින් රැස් කරගනිමින් මේ ජීවිතයේ මේ මොහොතේ ලොකු සාධාරණයක් ඉෂ්ට කරගනිමින් තෘප්තිමත් ජීවත් වෙන එක විතරයි කළ යුතු තියෙන්නේ. අපි පිළිසරණ හොයන නොයෙකුත් දේවල් වලින් අපි හිතන අපිට පිළිසරණ ලැබුණා කියලා. පිළිසරණ කියලා මේ මොහොතේ ලැබිලා තියෙන පිළිසරණ මේ මොහොතේ ලැබිලා තියෙන පිහිට මේ මොහොතේ ලැබිලා තියෙන යම් කිසි ආකාරයක දේවල් සමහර අය පිළිසරණ හොයන්න ගිහලා තිබ්බටත් වැඩිය අමාරු වෙනවා. තිබ්බටත් වැඩිය අමාරු වෙන අවස්ථා තියෙනවා. ජීවිතය කියන්නේ හරිම අවදානම් දෙයක්. සමහර අයට තමන්ගේ දෙමව්පියෝ සමහර අයට තමන්ගේ ස්වාමියා සමහර අයට තමන්ගේ භාර්යාව සමහර අයට තමන්ගේ දරුවෝ ඒ අයගේ කර්මය බලපාමින් ඒ අය නිසා හොඳට තිබ්බ ජීවිත විනාශ වෙන අවස්ථා වන තරම් තියෙනවා. සමහර ඉතා සන්තෝෂයෙන් ඉතා හොඳට ගොඩනගාගත්ත ජීවිත සමහර වෙලාවට දරුවෙක්ගේ වියෝවක් ඇති වෙලා අවුරුදු 60ේදී 65ේදී 70ේදී තමන්ගේ දරුවෙක්ගේ වියෝවක් හින්දා මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා. ආය ඒක ගොඩ ගන්න බෑ. ඉතින් එවැනි තත්ත්වයන් වලට පත් වෙන්න තියෙන මේ ජීවිතය තමන් නිවැරදි సంతానගතව ධර්මය තුලින් පෝෂණය වුණොත් ලැබෙන ජීවිතයට සන්තෝෂයෙන් මුහුණ දෙන්න පුළුවන්. හඹාගෙන ලෞකිකත්වය තුළ සාර්ථකත්වය හොයන්න යන එකේ තේරුමක් නැහැ. මොකද ඒක තුළ අපි බලාපොරොත්තු වෙන සරණ පිහිට ඒක තුළ නැහැ. ඒ නැත්තේ ඇයි? මේ ලෞකිකත්වය තුළ තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තියෙන පංච උපාදානස්කන්ධයත් එක්ක කරන සටන. ඒකින්ද ඒක කොහොමත් කඩාගෙන වැටෙනවා. අපිට ජීවිතය වෙනස් කරගෙන මොනවා හරි කරගෙන
හොඳ පැත්තේ ඉහලට මරයියන්න පුළා කියන්න හරි අමාරුයි. ඒ අරගෙන ගියත් අපේ පින්නත්නේ අනිත්‍ය කියන ලක්ෂණය වෙනස් වෙන්නේ නැති හින්දා උඩටම හොඳෙහි උඩම තැනට උඩම තැනට මම ගිය වෙලාවක් තියෙනවනම් එතනදීත් අනිත්‍ය ලක්ෂණය තියෙනවා. ආය උඩම තැනට ගියානම් යම් දෙයක සාර්ථකත්වයේ ඉහළම තැනට ගිය තැන අනිත්‍ය ලක්ෂණය තියෙනවනම් ඊට පස්සේ එන්න තියෙන පල්ලෙහාට. මොකද මෙතන නිත්‍ය නැහැ. එහෙනම් මම යන ගමන යා යුතුයි, නිවැරදි ගමන යා යුතුයි. නමුත් ඒකේ ඉහළ තැන නිත්‍ය තැනක් වෙන්න ඕනේ. එන්න ඒ නිත්‍ය තැන විදිහට ලෝකයේ තියෙන එකම තැන නිර්වාණ ශාන්තිය විතරයි. ඉන් මෙහා හැම දෙයක්ම වෙනස් වෙනවා නම් අපි මේ හොය යන ගමනේ ස්ථීර සැනසීමක් ඇති වෙන්නේ නැහැ. ඒකින්ද ඒ සඳහා උත්සාහයක් සංසාර ජීවිතේ ලැබිච්ච ජීවිතේ ලොකු කොටසක් ඒ සඳහා වෙන් වෙලා තියෙන්න ඕනේ. මං කියන්නේ මේ ජීවිතේම නිවන් දකින්න කියලා හැමෝටම. නමුත් අනර්ථකාරී දෙයට සාධාරණයක් ඉෂ්ට කරන්න කොච්චර දඟලනවද? මකල දාන්න තියෙන ජීවිතයකට. මකන්න තියෙන ජීවිතය කියලා කියන්නේ මේ ජීවිතේ ඔක්කොම මේ මරණයත් එක්ක ඉවරයි. එහෙනම් ඒක ගැන විතරක් හිත හිතින් නැතුව නුවණ තියෙන අය මොකද කරන්නේ? අරගෙන යනවා මේ ජීවිතය කොහාට යන කන්ද? යනකොට අරයන්ට පුළුවන් හම්බෙලා තියෙන දේවල් අරයන්ට පුළුවන් විදිහට සකස් කරගන්න ඕන. පැක් කරගන්න අරයන්ට පුළුවන් විදිහට. ගෙදරක් වුණත් ඕන නම් අරයන්ට පුළුවන්. තමන් හදපු ගේ අරයන්ට පුළුවන්. ඕන නම්. හැබැයි හිතෙන් අතහැරලා ඒක දන් දෙන්න ඕනේ. එහෙම දන් දුන්නොත් ඒක අරයන්ට පුළුවන් කියන්නේ ඇයි? ඇයි සමහර ළමයි පහළ වෙන්නේ නැද්ද? ගෙවල් දොරවල් එක්ක. වතුපිට ඉඩ කඩන් එක්ක සමහර ළමයි පහළ වෙනවා. එහෙම කියන්නේ මොකද්ද? එයා උපදින තැන එයාට ජීවිතේ ජීවත් කරන්න අවශ්‍ය කරන සියලු දේ තියෙනවා. සමහර අයට එහෙම නැහැ. එයාලා ජීවිතේ ආරම්භ කරලා ජීවත් වෙන්න මාර්ගයක් හොයාගන්නත් ඕනේ, ගෙයක් හදාගන්නත් ඕනේ, ඔක්කොම කරගන්න ඕනේ. සමහර අයට මුකුත් කරන්න නැහැ. එහෙනම් ඒ වරන් ඇවිල්ලා තියෙන බොහෝ පින් කරපු අය. හැබැයි මේ මොනෝදේ අරගෙන ගියත් ඊට වැඩි වටින්නේම සහනශීලී සිත්විලි උපදින විදිහට හිත සකස් කර ගැනීම. තණ්හාවෙන් අධික තණ්හාවකින් කටයුතු කරමින් ඉන්න අපිට ඊළඟ භවවලදී පින්වන්නේ බලන්න අරගෙන මේ ජීවිතයේ සමහර තිරිසන් සත්ව අරන් බලන්නකෝ. සමහර මිනිස්සු අරන් බලන්නකෝ. අපි දකිනවා බැල්ලියෙක් පැටව ගහපහම පැටව 7-8 දිනක් ඉන්නවනම් සමහර පැටව හොඳට ගවේෂණය කරලා බලන්න. සමහර බලු පැටව හරි සැරයි චූටි කාලෙම. සමහර අය සාන්තයි චූටි කාලෙම. එකම තැනක ඉපදිලා එකම කෙනෙක් ළඟ මේ හැදෙන්නේ. හැබැයි මේ කට්ටිය එකිනෙකා වෙනස්. මිනිස්සුත් එහෙමයි. දරුවෝ බොහෝමයක් හදපු අම්මලා දන්නව, හොඳටම තාත්තලා දන්නව. පුංචි කාලේ ඉඳන් සමහර අය හරි නපුරුයි, හරි ආත්මార్థකාමී, හරි කුහකයි. සමහර අය එහෙම නැහැ. පුංචි කාලේ ගොඩාක් සාන්තව හිටපු අය හුඟක් වෙලා ලොකු වුණාම සාන්තයි. පුංචි කාලේ රණ්ඩු සරුවල් කරපු අය ගොඩක් වෙලා ලොකු වුණාම රණ්ඩු සරුවල් කරනවා. ඒ චරිත පුංචි කාලේ ඉඳන් දෙමව්පියෝ දන්නවා. ඒ තමයි සංසාර ජීවිතේන පුරුදු. මේ ජීවිතේ අපි හොඳ පුරුදු කරොත් සංසාර ජීවිතේ ඒව නැවත හටගනින්දි ඒ හොඳ පුරුදු හට ගන්නවා. ඒක මේ තියෙන චිත්ත නියාමයේ කොටසක්. අපි මේ මොකක්වත් දන්නේ නැතුව ඔහේ ජීවත් වෙනවා. ඒකින්ද අපි අපේ සැලැස්ම හදා ගන්න ඕනේ. කොහොමද සැලැස්ම හදා ගන්න ඕනේ? සංසාර ජීවිතේට සැලැස්මක් හදා ගන්න ඕනේ. ඒක තමයි නුවන් තියෙන මිනිස්සු කරන්නේ, සසරට සැලැස්මක් හදන එක. මේ ජීවිතය කියන්නේ මේ සසර ජීවිතේ පොඩි කෑල්ලක් විතරයි. මනුස්ස ලෝකෙට ආපු ගොඩ කට්ටියට සසර සැලැස්ම අමතක වෙලා මේ හම්බෙලා තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා තියෙනත් එක්ක තියෙන දේවල් එක්ක උද්දාමයටපත් වෙලා පටු තැනක ඉඳන් විසඳුම් හොයනවා. ඒ පටු විසඳුම් වල සමහර අයගේ අදහසක් තියෙනවා. ගොඩාක් අයගේ සැලැස්ම මෙන්න මෙහෙම. වයසට ගියාම ඉතින් සලකන්න කවුරු හරි ඉන්න බෑ. වයසට ගියාම පිළිසරණක් තියෙන්න බෑ. සමහර පිළිසරණ පතපුවාම තමයි විනාශම කළා දාලා තියෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයන් යටතේ මේ ජීවිතය ගැන විතරක් සැලසුම් හදන එකයි වයසට ගියාම ඉන්න තැනක් තියෙන්න ඕනේ, සලකන්න කෙනෙක් ඉන්න ඕනේ, මැරෙන කාලේ වෙන මැරෙනකම් මේ වගේ දේවල් මැරෙනකම් කියලා සැලසුම් හදලා. ඇයි මරණින් එහාට සැලසුම් හදන්නේ නැත්තේ? ඒ හින්දා නිවන් දකින්න පිළිපන් කෙනෙක් විදිහට අපි
ලොකු උත්සාහයක් ගණ්ඩෝන හැම වෙලේම ජීවිතයේ ගොඩක් නිවැරදි කරගෙන ඉතාම සාර්ථකව ජීවිතයේ ජීවත් කරවා ගණ්ඩ ලොකු උත්සාහයක් ගණ්ඩෝනෑ. ඒකට බය නැතුව ධර්මය තුර තියෙන දෙවල්ලොට මුණ දෙන්න ඕනෑ. එහෙම බය නැතුව මුණදෙන්ට ගිහාම අපිට ආර්යෂ්ටාංග මාර්ගයේ තියෙන ක්‍රමවේද පාවිච්චි කරන්න පටන් ගන්න ඕනේ. අපේ හුඟක් අයට තියෙන මෙන්න මේ වගේ අදහසක්. කාටදෝ ජීවිතේ බාර දෙන ගතියක් තියෙනවා. මෙහෙම වේවා මෙහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකක්දෝ වැරදි ආකල්පයක ඉන්නවා. මේ ලෝකෙ මොකක් හරි බලවන්ත දෙයක් තියෙනවා. එයාට නිකන් බාර දෙන ගතියක් තියෙනවා නිකන්. පිනක් කරලා වුණත් ඒක බාධන මේක අර account එකට දාන්න. එයා තමයි දුන්නාම ඒ පැත්තට දාන්නේ. අන්න ඒ වගේ බාර දීමක් අන්න ඒ වගේ නිකන් මේ බාර කිරීමක් වගේ එකක්. මේ දේ කරන්න වෙන්නේ. ඒ මොකද්ද අද්භූත බලවේගයක් පිටිපස්සේ අපි හැරි පෙරලි පෙරලි එවැනි සිතුවිලි වල ඉන්න ගතියක් පේන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන් සරණ කොට ගන්න. ධර්මයේ සරණ කොට ගන්න කියලා. මහා පරිනිර්වාණ සූත්‍රයේ එක තැනකදී මහා අභීත දේශනාවක් අභීත උපදේශක් කියලා මට හිතුණා එක. අභියෝගයක් කියලා හිතුණා. අන්‍ය සරණක් නැහැ. කුමන සරණ ඇරෙන්නද? තමන් සරණ කොට ගන්න, ධර්මයේ සරණ කොට ගන්න. අන්‍ය සරණක් නැහැ කියලා දේශනා කරන තැන එහෙනම් බුදුන් සරණ, සංඝුන් සරණ ගැන කතාවක් නැහැ එතනදී බුදුරජාණන් වහන්සේගේ. ඒ කියන්නේ එක සීමාවකින් එහාට බුදුහාමුදුරුවන්ටවත් බෑ අපිට සරණ වෙන්න. සංඝයා වහන්සේට බෑ අපිට සරණ වෙන්න. එක සීමාවකින් එහාට. අන්නේ සීමාවෙන් එහා ගැනයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. එතෙන්ට යනකම් බුදුහාමුදුරන්ගේ සරණ, මහා සංඝරත්නයේ සරණ තියෙනවා අපිට. ඒ මොකද්ද සීමාව? බුදුහාමුදුරුවන්ටත් පුළුවන් අපිට සුතා දතා කියන තැන් දෙකට විතරයි. ධර්මයේ ශ්‍රවණය කරවන්න පුළුවන්, ධාරණය කරවන්න බල කරන්න පුළුවන්. ධාරණය කිරීමත් තමනුයි කරගන්න ඕනේ. ඒවට මඟ පෙන්වන්න පුළුවන්. නමුත් ඒවා කරන්න ඕන තමන්. වචසා පරිචිතා, මනසානුපෙක්කිතා කියන ඒවා සිද්ධ කරන්න ඕනේ. ඒවා කරන්නේ නැත්නම් බුදුහාමුදුරන්ට පිහිට වෙන්න බෑ. සමහර අයට බුදුහාමුදුරන්ට පිහිට වෙන්න බැරි වුණා ඇත්තටම. දේවදත්ත තෙරුන් වහන්සේ කියලා කියන්නේ එහෙම කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඉඳලා ධ්‍යාන අභිඥා ලැබලා නමුත් සෝවාන් චිත්තයක් උපදවා ගන්න තරම් පුළුවන් හැකියාවක් දේවදත්තරුන්ට බැරි වුණා, බුදුහාමුදුරන්ට බැරි වුණා මේක කරවන්න. අඟුලිමාලට පිහිට වෙන්න පුළුවන් වුණ බුදුහාමුදුරන්ට දේවදත්තට පිහිට වෙන්න බැරි වුණා. අඟුලිමාලට පිහිට වෙන්න පුළුවන් වුණේ ඇයි? ඒ සීමාවෙන් එහා යා තමන්ගේ කටයුතු ටික කරගත්ත හින්දා. අඟුලිමාල තෙරුන් වහන්සේ බවට පත් වෙන්න. අජාසත් රජුරන්ට පිහිට වෙන්න බැරි වුණා. ඇයි ඒ? ඒ පිහිට වෙන සීමාව පැනලා තිබ්බ හින්දා. එහෙනම් අපි බලන්න ඕනේ හැම වෙලේම තමන්ගේ පැත්තෙන් ජයග්‍රහණ උපදවා ගන්න. හැම නිමේෂයකම උත්සාහ ගන්න ඕනේ තමන්ගේ පැත්තෙන් ජයග්‍රහණ උපදවා ගන්න. එහෙම නැත්නම් ඒකට උදව් කර ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ලෝකේ සත්‍ය තත්ත්වය අපි එක එක්කෙනාට වැටහෙන්නේ එක එක විදිහට. එහෙනම් අපි බලන්න ඕනේ කොහොමද අපි මේ එක එක විදිහට වැටහෙන මේ ලෝකයේ තත්ත්වයේ සැබෑම ඇත්ත එකයි තියෙන්න ඕනේ. එහෙනම් සැබෑම ඇත්ත වැටහුනේ කාටද? තුන් ලෝකෙම අවබෝධ කරගත්ත උත්තමයන්න් වහන්සේලාට. උත්තමයන්න් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ වගේම සැබෑම තත්ත්වය තමන්ගේ කෙලෙස් අයින් කරගන්න අවශ්‍ය කරන සියලු සැබෑ තත්ත්වය තේරුම් ගත්තේ කවුද? රහතන් වහන්සේ. එහෙනම් උන්වහන්සේලාගේ මග යමින් මේ හුලඟ යන කොලයක් වගේ එහෙට මෙහෙට නොයේකුත් අවවාද අනුශාසනා අනුව එහෙට මෙහෙට වැනිවැනි යන මේ ජීවිතය ඍජුව, වඩා ඍජුව සකස් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි ලොකු අපහසුතාවයන් වලට පත් වෙනවා. අන්න ඒ தত্ত্বය අපේ තුලින් වර්ධනය කරගෙන අපි අභිමානවත් ජීවිතයකට පිළිපන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. අපි හැමදාම ක්‍රියාකාරකමක් ගැන කතා කරනවා. අද දවසෙත් අපිට ක්‍රියාකාරකම් වගේක් තියෙනවා. දවසේ ක්‍රියාකාරකම. අද ඇයි අපි මේ වගේ දෙයක් කතා කරේ? නිවන් දකින්න තියෙන ශ්‍රද්ධාව වර්ධනය කරවන්න ඕනෙ හින්දා.
මේ දිනවල අපි කතා කරන්නේ මේ වගේ මාතෘකා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදවා ගන්නත් නිවන් දකින්න අවශ්‍ය කරන මඟ පෙන්වීම ඇති කර ගන්නත් තමයි අපි අද දවසේ මේ වගේ දෙයක් සාකච්ඡා කරන්නේ. එතකොට කර්මය ගැන මෙනෙහි කරන්න. කර්මපල්ප ජීවී, උට්ටහනපල්ප ජීවී, කර්ම උට්ටහනපල්ප ජීවී, නේව කර්ම නේව උට්ටහනපල්ප ජීවී කියලා හතරයි. අපේ පින්වත් අය දැන් උත්සාහ කරන්න ඕනේ මම කොයි වගේ කෙනෙක්ද කියලා හොයාගන්න. හරි. පැහැදිලිවම අපිට අපි ගැන කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ කියලා මම කිව්වා. අපිට මට හොඳට දැනලා තිබුණා. උට්ටහාන පළප ජීවිතයක් තමයි මගේ ජීවිතය කියලා. ඒ කියන්නේ හැම දෙයක්ම කරන්න උනේ බොහෝ වෙහෙස මහන්සියලා. බාධාවන් කියන ඒවා අප්‍රමාණව ආවා. හැබැයි ලොකු උත්සාහයකින් කටයුතු කළා. හැබැයි මේ වෙනකොට අපි බොහෝ පින් රැස් කරගන්න කටයුතු කරමින් ඉන්නවා. දැන් තේරෙන තුන්වෙනි කොට වැටෙමින් ඉන්නවා වගේ කියලා. අත තියෙන බොහෝ දේවල් උත්සාහයත් එක්කම සාර්ථක වෙන අසාර්ථක වෙන ස්වභාවයන් අඩුයි. හොඳට ජීවිතය දිහා බලන්න. ජීවිතය දිහා බලන්න මම එහෙම කියන්නේ මම එහෙම කරන හින්දා කියන්න බය නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ අපේ ජීවිතේට එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි යම් දෙයක් නිවැරදි දේ තෝරගෙන ඒ නිවැරදි දේ කරන්න යනකොට බාධා එන්නේ එනවා නම් නිවැරදි දේට බාධා එන්නේ කර්මයෙන් එන බාධා. හරිද? උත්සාහ ඕන දෙයක් හරියනවා. හැබැයි තමන්ගේ උත්සාහයක් නැති බව තමන් දන්නවනම් ඒක මං කිව්වා හොයාගන්න විදිය කර්මඵලපයි එහෙනම්. බාධා ගොඩාක් ඇවිල්ලා ඒ දිනු වෙනවනම් උත්හාන ඵලපයි. ඒ දෙකම නැත්තම් කර්ම උත්හාන ඵලපයි. ඒ කියන්නේ මේ ජීවිතේ තමන්ට පුළුවන් වෙනස් කරගන්න. මේ ජීවිතේ බොහෝ පිං රැස් කරගත්තාම තමන්ගේ ජීවිතේ වෙනස් වෙනවා. එතකොට උත්හාන ඵලප ජීවිතයට තේරෙනවා. ආව් දැන් මට බොහෝ පිං තියෙනවා කියලා. එතකොට ආයසරයක් නිවැරදි තැනකට වැටෙනවා. ඒකින්ද අද ක්‍රියාකාරකම තමයි තමන් පොඩ්ඩක් සැලකිල්ලෙන් තමන්ගේ ජීවිතය දිහා බලන්න. ආසන්න ජීවිතය දිහා බලන්න. අතීත ජීවිතය දිහා බලන්න. බලලා මං කොයි ගොඩටද මේ නෝ වැටෙමින් තියෙන්නේ කියලා හොයාගන්න. ඔය ගොඩවල් දෙකක් අතර මිශ්‍රිතයි කියලා දැනෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. එක පැත්තක් හොඳයි, එක පැත්තක් නරකයි එහෙම වෙන්න පුළුවන්. එතකොට කෙසේ වෙතත් විසඳුම භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියන එක. ඒකින්ද අපි බුද්ධ භාෂිතයෙන් පිටට පනින්න එපා. අපි කොහොමත් මැරෙන මිනිස්සු. අපේ රට දියුණු කරගන්න නම් බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ සිතුවිලි වලට එන්න ඕනේ. අපේ රටෙන් භාගෙට භාගයක් කියන්න බෑ. ඊට වැඩි ප්‍රමාණයක් ආපස්සට ඇදෙන උදේ පාන්දර සතිය දවස්වල වැඩ කරන්නේ නැතුව ආපස්සට ඇදෙනවා. ඒ තමයි රාහුගෙන් පහර කන අය. රාහු කාලේ හින්දා වැඩක් හොඳ වැඩක් පටන් ගන්න නෑ කියන්නේම රාහුගෙන් පහර කෑවා කියන එක. ඒ ඉතින් කරන්න තියෙන වැඩේ නවත්තලා. දැන් රාහුට යට වෙලා රට ආපස්සට යන හුඟක් වෙලාවට. ඇයි බය? කාටවත් බය නැති අභිමානවත් ජයග්‍රහණයකට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම ශක්තිය තමන්ගේ තුලින් උපද්දවන්න ආධ්‍යාත්මික ශක්තිය තරම් චිත්ත ශක්තිය තරම් බලවත් දෙයක් රාහුට නැත. රාහු දැකපු අය එන්න අපි සාකච්ඡා කරමු. නිවන් මඟ විමසුම ඔබට මට යහපත් ජීවිතයක් ගත කරගන්න අභිමානවත් ජයග්‍රහණයකටයි නිවන් මඟ විමසුම සියල්ල අතාරින්න ඍජුව බලපාන වැඩපිළිවෙලක් මේක. මේ ධර්ම දේශනා මාලාව ඉතාම දැඩි බලපෑමක් අපි සිද්ධ කරනවා. මොකද යාලුකමින් හිතවත්කමින් හිමින් අතහරින්න කියපු හුඟක් දේවල් අතහරින්න නැති බව පේනවා. තාම ජයසිරි මහ බෝධින් වහන්සේ ළඟ බාර වෙන අය ඉන්නවා. බුදුහාමුදුරන් නිග්‍රහ කරන අය ඉන්නවා. ඉතින් ඒකද මේවා නවත්තන්න ලෑස්ති නැහැ. ඒකින්ද තවත් කර්ම රැස් කරගන්න නැතුව ඉදිරියට එන්න අදිෂ්ඨාන කරගන්න මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්නට ශක්තිය ධෛර්යය වීරය අදිෂ්ඨානයේ වාසනාව ප්‍රඥාව අභිමානවත් ජයග්‍රහණයක් ඇති කරගන්නට ලෞකික ලෝකෝත්තර වශයෙන් හැම දිනාටම උතුම් යහපත සිද්ධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
නිවන් මග විමසුම.